නොදන්න ඉංග්‍රීසි වචනෙක්ක තන්න ඉංග්‍රීසි වචනක නොදන්න සිංහල තේරුමක් දැනගන්න ඕනි වුනොත් පෙරලන්නේ මොකක්ද? ඕ ඒ සිංහල ඉංග්‍රීසි ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය කියන එකත් එක්කම වෙන් කළ නොහැකි විශේෂණ පදයක් ඒ නමේ මුලට තියෙනවා. ඒ තමයි මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය කියන එක. මේක ඒ කෘතියේ නම, මේ ශබ්දකෝෂයේ නම හැටියටම, සන්නාමයක් හැටියටම අපේ හදවත් තුළ ලියාපදිංචි වුණු එකක්. මේ මලලසේකර ශබ්දකෝෂය උපදින්නේ කොහෙන්ද, මේකට මේ නම එන්නේ කොහෙන්ද, සහ මේ මලලසේකර කියන්නේ කවුද, මොනවද කළේ, මේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ ගැන ඒ විශේෂ නිමිත්තක් හේතුවෙන් ගුණපාල මලලසේකරයන්ගේ ජන්මදිනය වෙනුවෙන් ඔහුගේ ගුණ අනුස්මරණයක් හැටියටයි මේ කතාබහ අපි පටන් ගන්නේ මෙතනින්. එහාට මේ පිළිබඳව කතා කරන්නට අපි ආරාධනා කළා ඔබ ආදරය කරන ඔබ දන්නා මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මියට. ඇය නවතම මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන සංස්කාරකවරිය හැටියට කටයුතු කර තිබෙනවා, සහ මේක බලන් ඉන්න සහ මේ වැඩ කරන බොහෝ දෙනෙකුගේ ගුරුවරියක් එතුමිය. ඒ වගේම අධිනීතීච විජය මලලසේකර මහත්මයා මලලසේකර පදනමේ සභාපතිවරයා හැටියට කටයුතු කරමින් සිටිනවා, ගුණපාල මලලසේකර මහතාගේ ආදරණීය පුත්‍රයා. මම කුසුම මැඩම්ගෙන් කතාව පටන් ගන්න කැමතියි. මැඩම්, ගුණපාල මලලසේකර මහතා, අපිට පොදු සමාජය අපි අඳුරාගන්නේ මේ සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම සංස්කාරකවරයා හැටියට, ඔහු අතින් ලියවුණු එකක් හැටියට. ඒ සහ ඉන් එහා ඔහු කවුද? ඔව් භාරත, ඒ සහ ඉන් එහා සහ ඉන් මෙහා දෙකත් අපි කතා කරමු. දැන් මහාචාර්ය ගුණපාල මලලසේකර කියලා ගත්තම මම වචන කීපයකින් එතුමා ඉතාම කෙටියෙන් හැඳින්වීමක් කරනවා නම් විශිෂ්ට උගතෙක්, ඒ වගේම ප්‍රකට විද්වතෙක්, පර්යේෂකයෙක්, ඊළඟට ශාස්ත්‍රවන්තයෙක්, ගත්කතුවරයෙක්, මේ මං යොදාගත යෙදුම් ටික, බෞද්ධ නායකයෙක්, සමාජ සේවකයෙක්, හොඳ මිතුරෙක්, ආදරණීය පියෙක්, දයාබර සැමියෙක්. මේ තනතුරු එහෙම නැත්තම් මේ නම් සියල්ල එකම පුද්ගලයෙකු හැඳින්වීමට යොදාගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ පුද්ගලයා තරම් වාසනාවන්ත කෙනෙක් නැති තරම් කියලා කියන්න පුළුවන්. භාරත දැන් සඳහන් කරා ශබ්දකෝෂය පිළිබඳව. දැන් 1948 අපි මෙතුමාගේ බාලවිය ගැනත් සඳහන් කරමු ඉදිරියට. 1948 වර්ෂයේ මේ මල්ලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය කියන ශබ්දකෝෂය මුල් වතාවට එළි දැක්වුණා. M.D. ගුණසේන සමාගම විසින් තමයි ඒක ප්‍රකාශයට පත් කළේ. මේ පොතේ මේ ශබ්දකෝෂයේ ආරම්භයේ පෙරවදන සංඥාපනයේ එතුමා සඳහන් කරනවා, අපේ භාෂාව, අපේ දේශීය භාෂාව තමයි අපට වටින්නේ. හැබැයි මේ කාලයත් එක්ක අපට විදේශීය භාෂාවකුත් ඉගෙන ගන්න අපේ මතු පරම්පරාවට අවශ්‍යයි. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව තමයි වඩාත් ප්‍රචලිත භාෂාව. අන්න ඒ පරමාර්ථයෙන් එතුමා ශබ්දකෝෂය කරන බව. එතකොට මේ ශබ්දකෝෂය කරද්දිත් ගෙදරදී ඔහුගේ වැඩිමහල් දියණිය පොතක් ඉදිරිපත් කරලා තියෙනවා, ඉතාම සවිස්තරාත්මක, ද මෙනි මෙන් දැට් ව මලලසේකර කියලා මේ දියණිය, වැඩිමහල් දියණිය ලියන්නේ. මේකෙත් තියෙනවා ඒ ශබ්දකෝෂයේ කටයුතු කරද්දී රාත්‍රියේදී කොහොමද දුව තමග ඉතාමත් සුහද ප්‍රීතිමත් සංවාද කරගෙන යමින් තමයි මේ කටයුතු කළේ. මෙතුමා භාරත දැන් 1899 නොවැම්බර් මාසේ 9 වෙනිදා උපත ලබන්නේ පානතුරේ මාලමුල්ල කියන ප්‍රදේශයේ. වයස 19 දී තමයි ශාස්ත්‍රපති උපාධිය, BA උපාධිය ලබන්නේ. මේකත් හරි විශිෂ්ට දෙයක්. ඒ අතර කාලය තුළ මගේ මතකයේ හැටියට වයස 14 දී එතුමා මේ කුඩා ගැටවරයෙක්ව සිටියේදී ගමේ දරුවන්ගේ අධ්‍යාපනයේ බෞද්ධ අධ්‍යාපනය ආදිය නැංවීම සඳහා පාසලක් ආරම්භ කළ කෙනෙක්. එතකොට මේ හරිම අසිරිමත් පුදුම සහගත දේවල්. වයස 19 දී BA උපාධිය නැත්නම් ශාස්ත්‍රපති උපාධිය ලැබුවා. 21 දී ගුරුවරයෙකු හැටියට ආනන්ද විද්‍යාලයේ ඉගැන්වීම ආරම්භ කළා. 25 දී මේකත් පුදුම සහගත දෙයක් MA PhD, ඒ කියන්නේ ශාස්ත්‍රපති සහ
දර්ශන විශාරද මේ උපාධි දෙකම සමාන්තරව ලබාගත්ත මංහිතන් ඊට කලින් කවුරුත් ලබාගෙන නැතුව ඇති, ඊට පසුවත් කවුරුත් ලබාගත්තෙ නැහැ. සමාන්තරව ඒ උපාධි දෙක ලබා ගැනීමෙන් දක්ෂතාව පෙන්නවා. ඊළඟට ඩීලිට් උපාධිය ගෞරව PhD උපාධියක් ඩීලිට් Doctor of Literature නැත්නම් Doctor of Letters මේක ලැබුණා එතුමාට ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් 1938 39 එතුමා ලංකා විශ්වවිද්‍යාලයේ පාලි සංස්කෘත සිංහල මේ විෂය තුනෙම මහාචාර්යවරයා වුණා. ඒ එක්කම එතුමාගේ අනිකුත් කටයුතු ගැන කෙටියෙන් සඳහන් කරනවා නම් අපිට තියෙන වෙලාව අනුව 1942 ඔරියන්ටල් ස්ටඩීස් ඒ පීඨයේ එතුමා පීඨාධිපති වුණා. බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ හැටියට 1956 එතුමා කටයුතු ආරම්භ කළා. ඒ එක්කම ශ්‍රී ලංකා තානාපතිවරයෙක් හැටියට පළමු වතාවට රුසියාවට ගියේ මෙතුමා තමයි 1957-60 කාලයේදී. ඊළඟට බ්‍රිතාන්‍යයේ හයිකමිෂන එහෙම නැත්නම් මහකොමසාරිස් හැටියට හිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය ලේකම් නිත්‍ය නියෝජිතය හැටියට හිටියා. ඉන් අනතුරු බ්‍රිතාන්‍ය මහකොමසාරි මේ වගේ දේශීය වශයෙන් කළ සේවයත් විදේශීය වශයෙන් කළ සේවයත් ජාත්‍යන්තරව කළ සේවයත් අරගෙන බලනකොට මං අර ඉස්සෙල්ලා කියපු නම් ටිකම මෙතුමාටමයි ගැලපෙන්නේ. අතුපතර විහිදී ගිය මහ දේවදාර ගහක මල්ලසේකරයන් කියන්නේ මේ මල්ලසේකර ශබ්දකෝෂයේ දකින හැම වතාවකම විජය මල්ලසේකර මහත්මයා මට මතක් වෙන කතාවක් තිබුණා. සමහර දවස්වලට ඉතාම කුඩා වේදී මගේ පියා සමහර ඉංග්‍රීසි වචන කියලා වගේ තේරුම් අහනවා. එතකොට මම ආසන්න වශයෙන් ඒකට තේරුමක් කියලා කියනවා වගේ එකක් කියලා. ඒකේ අර්ථය. එතකොට කියනවා වගේ එකක් කියලා එකක් නැහැ. ඒකට හරි තේරුමක් තියෙනවා ගිහින් පෙරලලා බලන්න කියලා. ඒ ඔබේ පියා ලියපු මලලසේකර ශබ්දකෝෂය පුතෙක් හැටියට අප්‍රමාණව මේ සතුටු වෙන්න පුළුවන් සාඩම්බර වෙන්න පුළුවන් ඔබේ පියාගෙන මම කැමතියි. ඔබට විෂයක් නිශ්චිත මාතෘකාවක් යොමු නොකර ගුණපාල මලලසේකරයන් පිළිබඳ යමක් සඳහන් කරන්න ආරාධනා කරනවා. නෑ පියෙක් වශයෙන් මං හිතන්නේ වෙන පියෙක් මම තෝරා ගන්නවත් නෑ. මොකද ඉතාමත්ම ආදරවන්ත පියෙක්. ඒ මගේ දෙමව්පියෝ ඉතාමත්ම ආදරවන්තයි. තාත්තා හුඟක් දුරට මේ වැඩ කළේ ශබ්දකෝෂය ගැන, භාෂාව ගැන, සංස්කෘතිය දියුණු මේ ලංකාවේ ඉතිහාසය ගැන, බෞද්ධ පුනරුදය ගැන මිනිසුන් උගන්වන්න. අපි පවුලේ හැටියට මිනිස්සු දැනගත්තේ ඒ වැඩ ප්‍රමාණය අසමානයි. කවුරුත් ඒ වැඩ ප්‍රමාණය කෙච්චර කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය දවසක උදේ 4ට නැගිටින්නේ. 4ට නැගිටලා අටවමාරණ ගණිතට වැඩ කරනවා. වැඩ කරලා උදේ කෑම කාලා ඉස්සර විශ්වවිද්‍යාලයට යනවා. එතකොට තානාපති වශයෙන් ඉන්න කාලේ ඔෆිස් එකට යනවා. ඉතින් අංශ කීයක් තියෙනවා? එක මිනිහෙක් නෙමෙයි, එක මිනිහෙක් කියලා කියන්න බෑ. මොකද එක එක අංශ තියෙනවා. එතුමා දක්ෂ තාවේ පෙන්නපු සහූ එකක්වත් එකිනෙකට පටලගත්තේ නැහැ. නෑ. අනිත් එක දැන් මේ චිත්‍ර හැටිය බැලුවද රොයල් ඒෂියා සොසයිටි එකේ සභාපති හැටියට ක්‍රිය. සිලෝන් සොසයිටි ඔෆ් ආර්ට්ස් ඒකේ සභාපති වශයෙන් ක්‍රියා කළා. සංස්කෘතික අංශින් බැලුවා. ඉතිහාසය ගැනත් බැලුවා. බෞද්ධ කටයුතු ගැනත් බැලුවා. ජාත්‍යන්තර මට්ටමින් එක එක දේවල් කළා. ජාත්‍යන්තර මට්ටමින් බලනකොට අර්තිනෝ ලන්ඩන් ස්කූල් ඔෆ් ඔරියන්ටල් ස්ටඩීස් ස්කූල් ඔෆ් ඔරියන්ටල් ඇන් ඇෆ්‍රිකන් ස්ටඩීස් කියලා ලන්ඩන් විශ්වවිද්‍යාලෙ කොටසක්. ඒකේ ගවර්නර් කෙනෙක් හැටියට ක්‍රියා ඉන්වයිට් කරලා තිබුණා. තාත්තට ආරාධනා කරලා ඉන්වයිට් කළා. අනිත් මිනිසුන්ගේ PhD තීසිස් එහෙම පරීක්ෂා කරන්න. ඊට අමතරව මේ ඉන්දියාවේ මේ ඉන්දියන් ෆිලොසොෆිකල් කොංග්‍රස් නැත්නම් ඉන්දියන් දර්ශන සමයේ මහිතන පළවෙනි වතාවට ලාංකිකයෙක්ව තේරුණේ සභාපති වශයෙන් තාත්තා 1956 ගොහෙද. මොකද ඊට ඉස්සෙල්ලා ඒ සභාපති වශයෙන් ක්‍රියා කළේ ඉස්සර සර්වපිල්ල රාධාකෘෂ්ණ. එතුමා ජනාධිපති වශයෙන් පත් වුණා ඉන්දියාවේ. ඒ වෙනකොට මේ පුරප්පාඩුව පුරවන්න තාත්තගේ නමයි යෝජනා කළේ ඉන්දියන අය. ඉතින් ඒගොල්ලන් ඒ අතිනුත් හැම අතකින් බලනකොට මම හිතන්නේ දක්ෂතාවයක් තියෙනවා ඕල පැත්තකින් බලනකොට. නමුත්
වැඩියම කියන්න ඕන මේ අධ්‍යාපනය. අධ්‍යාපනය තමයි තාත්තා වැඩියෙන්ම මේ විශේෂයෙන්ම සැලකුවේ. මොකද පානදුරේ අපේ පවුලේ පංගුවක් නෑදෑ ඉන්නවා. මේ මුදල් අතින් ටිකක් අලුපාඩුකම් තියෙන අය. නමුත් ඉගෙන ගැනීමට සුදුසුකම් තියෙන අය. මේගොල්ලන්ට උදව් කරන්න තාත්තා මේ පිහිටුවා මේ ජාති සමිතියක්. පානදුරේ අන්‍යෝනාධාර ඥාති සමිතිය කියලා. ඒකේ ප්‍රධානම පරමාර්ථය වූයේ මේ දරුවන්ට ඉගෙනීමට අතක් දෙන්න. හොඳයි. අපි කතා කරමින් සිටින්නේ ගුණපාල මලසේකර මහතාගේ ජන්ම සංවත්සර සමරු මුල්ලට සමගාමීව ගුණපාල මල්ලසේකර යන්නු කවරෙක්දයි අපි පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. මේ විනාඩි කීපයක ඉවෙනුවෙන් මහන්සි වෙන එක පළරහිත වැඩක් මම හිතන්නේ මැඩම්. මල්ලසේකර ගුණ සමරුව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අධිකරණ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනවා. මම කැමති ඔබතුමිය ඒ පිළිබඳව කතා කරන්න. එතුමා වෙනුවෙන් තමයි ගුණ සමරුවක් මේ මාසේ 14 වෙනිදා පස්වරු 4ට බණ්ඩාරනායක සමන්ත්‍රණශාලාවේ B කාමරයේ පරිශ්‍රයේදී පැවැත්වෙනවා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී විශේෂ තවත් කටයුත්තක් කරනවා මල්සේකර මහාචාර්යතුමාගේ ලේඛන ලිපි ලේඛන සහ එතුමා කරපු දේශන යනාදිය එකට එකතු කරලා විශාල පොතක් ග්‍රන්ථයක් සකස් කරලා තියෙනවා. මට සතුටක් දැනෙනවා මම මේ ශබ්දකෝෂයේ 6 සංස්කරණයේ ප්‍රධාන සංස්කාරක වීමේ වාසනාව ලැබුවා වගේම ඔය කෘතියේ මල්ලසේකර මේ පුනරුදේ පෙර ගමන් කරු හැටියට අපි සඳහන් කරන්නේ එම කෘතියේත් සංස්කාරක වරුන් දෙදෙනා අතරින් කෙනෙකු වීමට වාග්ය ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. එතකොට එදිනට එම කෘතිය එළිදැක්වීමකුත් කරනවා. එතුමාගේ ගුණ සමරුව සිදුවන අවස්ථාව ප්‍රධාන දේශනයක් කරනවා. මේ ආදි වශයෙන් ඒ අවස්ථාව අපි සිද්ධ කරන්නේ ඇත්තටම එතුමාගේ මේ මම ඉස්සෙල්ලකව ශාස්ත්‍රවන්තයෙක් විද්වතෙක් කියලා එතුමාගේ ප්‍රකාශන ගැන බලනකොට අපි මේ කෘතියට මල්ලසේකර ශබ්දකෝෂයට ඉහළම තැන දෙන අතර ද ඩික්ෂනරි ඔෆ් පාලි ප්‍රොපර් නේම්ස් ඒකම පාලි ලිටරචර් ඔෆ් සිලෝන් බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ වශයෙන් එතුමා කටයුතු ආරම්භ කරා. බුද්ධිසම් මින් සිලෝන් ඒවා ආදි වශයෙන් පොත් සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ වගේම අපේ රටට වැඩදායක කටයුත්තක් කරලා තියෙන සිංහල ජන සම්මත කාව්‍ය කියලා අපේ ජනකවි එකතුවක් W ආතර් සිල්වා මහතා සමග එකතු වෙලා එතුමා දේශීය දේට දැක් වූ සැලකිල්ල ගෞරවය අතිමහත් කියන්න පුළුවන්. මට මෙතෙන්දී එතුමාගේ බාලවිය ගැන මං කියවපු කරුණු ගැන බලනකොට මුහුදු වෙරළේ වැල්ලේ තමයි එතුමාගේ පියා වෙදමුහන්දිරම් මල්ලසේකර මැතිතුමා එතුමා තමන්ගේ පුත්‍රයාට අකුරු කියලා දුන්නේ වැල්ලේ අකුරු ලියලා. ඒ වගේම මට තවත් සිද්ධියක් මතක් වෙනවා. දේශීය දේට තමන්ගේ දරුවන් යොමු කිරීම සහ තමන් යොමු වීම කියන ඒ පියාගේ ආභාසය මෙතුමාටත් ලැබුණා. කිරිබත් තමයි එදින සංග්‍රහයට උදෑසන ආහාරයට ගත්තේ. මොකද දරුවාට අකුරු කියවීමේ විශේෂ වැදගත් අවස්ථාව. එතකොට ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව පියාට අවශ්‍යතාවක් තිබුණා අපරදිග එහෙම නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයට පුරුදු කරන්න. නමුත් එතුමා කෙටි කලකින් එතනින් ඉවත් වෙලා සිංහල පාලි බෞද්ධ බුදුදහම කියන ඒ අංශයට යොමු වුණේ. ඒකේ ප්‍රතිඵල වශයෙන් තමයි මේ ග්‍රන්ථ සංඛ්‍යාවක් මෙතුමා අතින් ලියුණේ. ඇත්තටම ගුණපාල මල්සේකර මහාචාර්යතුමා ගැන කියනකොට එතුමාගේ ගතිගුණ පිළිබඳව මට මෙතනදී මේ චිත්‍ර මල්සේකර දියණියගේ පොතෙන් ගත්ත එකක් In Treasured Memory of a Friendship කියලා මේක ලියන්නේ සර් ආතර් ක්ලාක් විසින් අපේ රටේ හිටියේ අත්සික්ලාක් මහතා. එතුමා මෙන්න මේ වගේ එකක් කියන වෙලාව තියෙනවා නම් වාර්තමට පොඩ්ඩක් දුන්නත් I saw a good deal of Dr. Malasekara during his ambassadorial days in New York and Washington as well as in Sri Lanka and had a great admiration for him. I'm particularly happy that shortly before his death he requested me to obtain a rare book for him which I was able to do. One of his last letters to me thanked me for this and I treasure the memory of our friendship. දැන් එතුමා කලගුණ දන්නා හිතවත් බව මිත්‍රත්වය ආරක්ෂා කරන කෙනෙක්. මේ පොතේ ඇතුළත් වෙන හැම ලිපියකින්ම එතුමාගේ ගුණ
සහ දක්ෂතා කියවෙනවා. එක ලිපියක දැක්වෙනවා එතුමා දේශීයත්වයේ සැලකෙනවා වගේම අන්තර්ජාතික එහෙම නැත්නම් ජාත්‍යන්තරව අපේ රට සහ අපේ ජනතාව සම්බන්ධකම් පවත්වාගෙන යා යුතු බවත් එතුමා අගය කරනවා. අපි කතා කළේ ගුණපාල මලංසේකරයන් පිළිබඳව. ඉතිහාසයේ නොදන්නාකම් සහ කතා නොකිරීම නිසා වැසි යමින් තිබෙන චරිතයක් ඇතැම් විට ඔවුන් ගැන තත්පරයක් දෙන්න. මේ අපි එදිනට මලංසේකර පදනම තමයි මේ සියලුම කටයුතු එහි මූලිකත්වයෙන් කෙරෙන්නේ. මේ එදිනට නිකුත් කරලා තියෙන ආරාධනා පත්‍රය මෙහි තිබෙන්නේ නෙළුම් මල් තුනක්. මේක අරගත්තේ එතුමාගේ නිවසේ සිවිලිමේ මේ නෙළුම් මල් තුන චිත්‍ර සඳහන් වෙනවා. ඒක අගය කරමින් තමයි ගත්තේ. දේශීයත්වයේ අගය කළ බවට මෙයත් හොඳ සාධකයක්. අපි මේ ගැන ඔබට කියවන්න කතා කරන්න අවස්ථාවක් ලැබේවි ගුණපාල මලංසේකර සැමරුම් උත්සවය හා සම්බන්ධ වෙන්න සහ ඊට ආශ්‍රිතව ප්‍රකාශයට පත් වෙන ප්‍රකාශන ඔබට කියවන්නට සොයා බලන්නට හැකියාවක් ලැබේවි. මේ ගැන කතා කරන්නට පැමිණි ආචාර්ය කුසුමා කරුණාරත්න ගුරුතුමිය උතුමියට බොහොම ස්තුතියි. ඒ වගේම මලංසේකර පදනමේ වත්මන් සභාපතිතුමන් විජය මලංසේකර අධිනීතීක්ෂතුමනි ඔබතුමන්ටත් බොහොම ස්තුතියි. අපි ඔබ දෙදෙනාට සමුදෙනවා.